ජයගමු ශ්‍රී ලංකා ජූලි 24 සහ 25 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේදී. තවදුරටත් වටලා මිනිසුන් බිත්තියට හේතු කරලා දේශපාලන බලය වෙනුවෙන් දේශපාලන කෑදරකම වෙනුවෙන් තමන්ගේ තනතුරු තාන්න මාන්න වෙනුවෙන් අභියෝග භාරගන්න බැරුව හිටපු නායකයෝ හිටපු රටක සියලු අභියෝග සියලු දුක්වේදනා සියලු ජනතාවගේ තිබුණු සෝසුසුම් ජනතාවගේ තිබුණු ඉච්ඡා බංගත්වයන් සියල්ල නැති කරලා අදින් වසර දෙකකට කලින් ජනාධිපති පුටුවේ වාඩි වෙලා මේ අවුරුදු දෙක ජනාධිපතිවරයා විදියට රාජතාන්ත්‍රිකයෙක් විදියට මේ රටට මේ රටේ ජනතාවට දැවැන්ත සේවයක් කරපු අද දිනේදී ජනාධිපති පදවි ප්‍රාප්තියේ දෙවර්ෂ පූර්ණය සමරන අපේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මං ඉතාමත්ම ආදරයෙන් මේ අවස්ථාවට පිළිගන්නවා. මට මේ අවස්ථාවට හැම අවස්ථාවකදීම හයිය දෙන අපේ අමාත්‍යංශයේ රාජ්‍ය ඇමතිතුමනි ජගත් පුෂ්පකුමාර මැතිතුමනි ආණ්ඩුකාරවරයෙක් විදියට අද මේ වයඹ පළාතට දැවැන්ත හයියක් දෙන අපේ නසීර් රහමත් මැතිතුමනි හැමදාමත් අපිට පක්ෂයේ හයිය අපේ අකිල විරාජකාරිය වසා මැතිතුමා කුරුණෑගල නායකයා බුතුමාගේ නවසරයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිතුමනි හිල්මි අසීස් මැතිතුමනි ඔබතුමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය දැවැන්ත හයියක් ශක්තියක් මේ ක්ෂේත්‍රයට ලබා දුන්නා. එවැගේම අපේ අමාත්‍යංශයේ නිලධාරීන් එවැගේම බලපත්‍රලාභී සියලුම දෙනා විශේෂයෙන්ම අලුත් සංගමේ මේක බලපත්‍රලාභීන්ගේ දේශපාලන සංගමේ නිලධාරී මණ්ඩලය වගේම ඇල්ෆියා සංගමේ නිලධාරී මණ්ඩලයේ සියලු දෙනාගෙන්මත් බලපත්‍රලාභීන් සියලු දෙනාගෙන්මත් එවැගේම මේ වෙනුවෙන් මහ දැවැන්ත කර්තව්‍යයක් දිවා රැ නොබල වෙහෙස මහන්සි වෙන අපේ බලපත්‍රලාභීන්ගේ ආයතනවල සේවය කරන සේවක සේවිකාවන්ගෙන් අවසර පතනවා. මන් දීර්ඝ වශයෙන් කතා කරන්නේ නැහැ. ඩොලර් බිලියන 12ක් හොයනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. මේ අවුරුදු දෙකට මේ ක්ෂේත්‍රයේ තිබුණු නීති රීති ඔබව හිර කරලා ඔබව දෑත් බැඳලා ඔබට ඔබේ රස්සාව කරගෙන යන්නවට වඩා නීති රීති රසක් එක්ක යන්න තිබුණු පරිසරයක හැබැයි අනවසර මිනිස් වෙළඳාමත් නවත්තලා වංචා දූෂණත් නවත්තලා ඔබව හරිපාර හැමෝම එකට එකතු වෙලා ඔබ විසින්ම නිවැරදි මාර්ගයට මේ ක්ෂේත්‍රය අරගෙන ඇවිල්ලා බොහොම දැවැන්ත වෙහෙස මහන්සියක් බවට කරගෙන ඔබට පුළුවන් වුණා මේ රටට ඩොලර් බිලියන 12ක් ගෙනෙන්න. අපේ විගමනික ශ්‍රමිකයන් ගිය අවුරුද්දේ ලක්ෂ 3ක් ඊටත් ඉස්සෙල්ලා අවුරුද්දේ 3,12,000ක් මේ අවුරුද්දේ මේ වෙනකොට 1,50,000 පන්නලා විදේශගත කරවන්න ඔබට පුළුවන්කම ලැබුණා. ඒ හැම අවස්ථාවකදීම ඔබ කිසිදු අවස්ථාවක පැකිලෙන්නේ නැතුව දැවැන්ත සහයෝගයක් මේ ක්ෂේත්‍රයේ වෙනුවෙන් ඔබ ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට එදා පළවෙනි ඇඩ් එක හදන්න රටට සල්ලි එවන්න කියලා පළවෙනි වෙළඳ දැන්වීම හදන්න ඔබතුමන්ලා ආධාර කළා වගේම අද දක්වාම මේ ක්ෂේත්‍රයේ ගොඩනංවන්න ඔබතුමන්ලා දැවැන්ත හයියක් සහයෝගයක් ලබා දුන්නා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යංශයේ කාර්ය මණ්ඩලය සමග එකතු වෙලා උරේනුර ගැටිලා තිවිච්ච ගැටලු විසඳගෙන මේ ක්ෂේත්‍රය වේගෙන් ඉස්සරහට ගන්න ඔබතුමන්ලා දැඩි පරිශ්‍රමයක් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි අද ඩොලර් බිලියන 12 ඩොලර් මිලියන 500ක පංගුකාරයෙක් වෙන්න කියලා ඉල්ලපු අපි හැමෝම ඉල්ලපු ඉල්ලීමට අපේ රටේ විගමනික ශ්‍රමිකයෝ හරසර දක්වුවේ අද ඒකයි අපි ඔවුන්ට ඔවුන්නේ මුදල එව්වා. අද නැවතත් ඔබට හරසර දක්වන්නේ මේ අවුරුදු දෙකක් ගියපු තැන ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් රට මෙතනට ගෙන එන්නට ඔබත් සුවිශේෂී කාර්යභාරයක් අපේ ජනාධිපතිතුමන්ට සහයෝගය ලබා දුන්නා. ඔබේ හයිය අද ඇගැයීමකුයි කරන්නේ නිකං ඇගැයීමක් නෙවෙයි ජනාධිපති ඇගැයීමක් ඔබ වෙනුවෙන් කරන්නේ. ඒක සුළුපටු ඇගැයීමක් නෙවෙයි. ඔබ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක රට වටේට අපිත් එක්ක ආවා. ඇවිල්ලා මේ ක්ෂේත්‍රයේ ගොඩනංවන්න දැවැන්ත සහයෝගයක් ලබා දුන්නා. රට කෙරෙහි තියෙන විශ්වාසය ගොඩනගන්න දැවැන්ත විශ්වාසයක් ඔබ හදලා දුන්නා. ඔබේ ක්ෂේත්‍රය ගැන දැවැන්ත විශ්වාසයක් ගොඩනගන්න ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක අපි ඔබ සියලු දෙනාට පුළුවන්කම ලැබුණා. ගාල්ලට කොළඹට මාතරට විතරක් නෙවෙයි යාපනය කිලිනොච්චේ මවුන් මන්නාරම වවුන්‍යාව හැම තැනකම ඕගොල්ලෝ තමන්ගේ යුතුකම් ඉෂ්ට කරන්න ආවේ ලාභ පාඩු බලන්නේ නැතුව. ඒ සියලු යුතුකම් මේ
වැඩකරන දරුවෝ වැඩකරන සේවක සේවිකාවෝ බොහොම දුෂ්කරතා විඳගෙන අඩු පහසුකම් යටතේ මේ සියල්ල කළා. ඒ සියල්ලට අපේ ස්තුතිය අපේ ප්‍රණාමය පුද කරන ගමන් අද දවසේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට ඔබතුමන්ලගේ සහයෝගය ඔබතුමන්ලගේ ශක්තිය ඔබතුමන්ලගේ ආශිර්වාදය එකට එකතු කරන්න මේ ශාලාවට එකතු වෙලා මේ ශාලාවට අත්වැල් බැඳගෙන යළි නොවැටෙන රටක් හදන්න ආයි පාරක් අමාරුවේ නොවැටෙන්න මේ ගොඩ ආපු ගමන ඔහොමම යන්න මේ ඔබේ ව්‍යාපාර පද්ධතිය අද හොඳට සකස් වෙලා තියෙනවා. ඔබේ වාහන උගස් කරපු හැටි ඔබේ ගෙවල් උගස් කරන්න තිබිච්ච හැටි මට මතකයි. එහෙම තත්වයකින් රට මුදවගත්තු නායකයත් එක්ක ඉස්සරහට ගිහිල්ලා ඔබේ රැකියාව ඔබේ ව්‍යාපාරය ඉස්සරහට තවත් දියුණු කරන්න පුළුවන් වෙන්න ආයිත් නොවැටෙන්න රට නොවැටෙන්න ඉස්සරහට අත්වල් බැඳගෙන යන්න ඔබ එකඟ වෙලා සපත වෙලාද මෙතනට ඇවිල්ලා තියෙන්නේ. ඔබත් සමග ඒ සහයෝගයෙන් ශක්තියෙන් අත්වැල් බැඳගෙන දේශපාලන බලපත්‍රලාභීන්ගේ දේශපාලන සංසදය විදියටත් සියලුම බලපත්‍රලාභීන්ටත් මං ඒ ආරාධනාවත් කරමින් ස්තුතියක් පුද කරනවා. අද දවසේදී ජනාධිපතිතුමන් සමග මේ සම්මුඛ වන්නට එකතු වීම පිළිබඳවත් සංවිධායක මණ්ඩලයටත් අද දවසේදී අපේ මේ පිරිසට ගරුත්වය දක්වන්න මේ ක්ෂේත්‍රයට ගරුත්වය දක්වන්න දහසකුත් එකක් රාජකාරී තිබියදී දහසකුත් එකක් වැඩකටයුතු වලට රටේ වැඩකටයුතු වලට අවධානය යොමු කරන්න තිබියදී ඔබතුමන් ලැබෙනුවෙන් අවධානය යොමු කරන්න ඔබතුමන්ලට උපහාර දක්වන්න මෙතනට ආපු අතිගරු ජනාධිපතිතුමන්ටත් මගේ ස්තුතිය පළ කරමින් මම ඩිහඬ වෙනවා. බොහොමත්ම ස්තුතියි.